අද පරිසරයේ පාඩමක් තමයි කරන්නේ. අවසානයේටම කරලා තියෙන පාඩම චුට්ටක් බලන්න මොකද්ද කරලා තියෙන්නේ. ඕ මේ මකුණ ජලය පාඩම. ජලය පාඩම නෑ. අම්මේ. අම්මේ ගොවිත බෙන්නේ නැහනේ. ඒ ගොවිත කව. බම්මේ. කවුද තාම ජලය පාඩමේ ඉන්නේ? අන්තිමට කරේ වැඩ පහසු කිරීමේ මන්. ඔව් වැඩ පහසු කිරීමේ මන් වල අර දඬ අපි අලුත් එකක් ඉගෙන ගත්තද නේද පුතා? දැන් එහෙනම් ඔන්න වීඩියෝ බලන්න ඕනේ මේ ජලේ පාඩම තාම කරන අය. අක්කාපි ගැන ඉගෙන ගත්තා මතකද? ඊට පස්සේ ආනත තල ගැන ඉගෙන ගත්තා නේද? ඒවා හතර වසරෙදිත් ඉගෙන ගත්තා. ඊට පස්සේ දැති රෝද සහ ධම්මල ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ විද්‍යුත් චුම්බක ගැන ඉගෙන ගත්තා. නේද විද්‍යුත් චුම්බකයක් හැදුවනේ ඒක හදන විදිය නේද right ඉතින් ඊට පස්සේ අපි අලුත් වැඩ පහසු කිරීමේ අලුත් ක්‍රමයක් ඉගෙන ගත්තා ඒ තමයි දණ්ඩ සහ රෝදය දණ්ඩ සහ රෝදය ඉතින් ඉස්කුරුපු නියන දණ්ඩ සහ රෝදය කියන එකට ඔන්න හොඳ උදාහරණයක් නේද ඔන්නේ පාඩමට හිටපු නැති ළමයි අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න බලලා තේරුම් ගන්න මේ දණ්ඩ සහ රෝදේ කියන්නේ මොකද්ද කියලා. හොඳයි. එහෙනම් දැන් ඔන්න අපි ඒවා ගැන ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ නේද? අපි අලුත් පාඩමකට යමු. තරුවක් දාලා ඔයාලා ලියමු. මේ අර වියලි කෝෂ සහ වයර් සම්බන්ධ කිරීම මතකද දන්නේ ඔයාලට හතර වසරේදී අපි ටිකක් කරන්නේ නේද? और मातृका को दिया गया बियली कोश बियली कोश बल्ब वायर සම්බන්ධ කරමු. වියලි කෝෂ බල්බ් වයර් කැබලි සම්බන්ධ කරමු. ඉතින් මේවා නිදහසේ මේවා අරගෙන ඔයාල ගෙදරදී දැන් මේ දවස් ටික ඔක කරන්න ඕන. පැහැදිලිද? වියලි කෝෂ විදුලි පන්දම් වල බල්බ් ඊට පස්සේ වයර් කැබලි නේද මේවා එකට එක තියලා මේ ඒවා දැල් වෙන විදිය නොදැල් වෙන්නේ මොන වගේ වෙලාවටද දැල් වෙන්නේ මොන වගේ වෙලාවටද නේද වියලි කෝෂ කියන්නේ මොනවද වියලි කෝෂ කියන්නේ මොනවද ඔව් වියලි කෝෂ කියන්නේ මොනවද रिमोट बैटरी मेतन बलान पुते पिंतूर वायर संबंध कर
මොකද වෙලා තියෙන්නේ මේ පළවෙනි එක බලන්න ඔයාලා මකණයක් තියෙන්නේ පළවෙනි එකේ නේද? ආ මෙතන මකණයක් තියෙන මේ මම රවුම් කළේ මකණයක් හරහා වයර් දෙක සම්බන්ධ කරලා තියෙන්නේ මේ බල්බ් එක දැල් වෙනවද නැද්ද? නෑ. ඔව් දැල් වෙන්නේ නැහැ. එහෙනම් ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? මේ බල්බේ දැල් වෙන්නේ නැහැ. මොකද්ද ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ? අම්මේ හරහා. ආ? කියනවා වගේ හිතන දේ කියන්නේ. මකණය හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ නේද? මෙතන මකණය නොතිබුණා නම් වයර් දෙක එකට එක සම්බන්ධ වෙලා තිබ්බනම් මේ බල්බේ දැල් වෙනවා. නමුත් මකණය හරහා යනකොට දැල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මකණය හරහා විදුලිය ගමන් කරන්නේ නැත. එහෙනම් රබර් මකණය හදලා තියෙන රබර් වලින්නේ රබර් හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. නේද? ඔයාලා දැකලා තියෙද ඔය මේ විදුලි කාර්මික ශිල්පියෝ අර අත්මේස් පළ දිනවා ඒවත් ටිකක් රබර් මිශ්‍ර අත්මේස් තමයි එයා පළ දින්නේ. එතකොට මේ රබර් හරහා විදුලිය ගමන් කරන්නේ නැති නිසා එයාගේ අත්මේස් වලින් ඇඟට විදුලිය කාන්දු වෙන්නේ නැහැ. නේද? ඊළඟට මේ බලන්න මේ දෙවෙනි එකේ මෙතන ඇමුණු කටුවක් තියෙන පුතේ. ඇමුණුම් කටුව හැබැයි බල්බේ දැල් වෙනවා. බල්බේ දැල් වෙනවා. එහෙනම් අපිට ඒකෙන් පැහැදිලි වෙනවා ඇමුණුම් කටුව හරහා විදුලිය ගමන් කරනවා. ගමන් කරන බව අපිට මේකෙන් පැහැදිලි වෙනවා. නේද? ඇමුණුම් කටුව කියන්නේ යකඩ වලින් හදපු එකක් නේ. නේද පුතේ? යකඩ වලින් හදපු එක. එහෙනම් යකඩ හරහා විදුලිය ගමන් කරනවා. නේද? මෙතන බලන්න මේ කඩදාසි හරහා විදුලිය ගමන් කරන්නේ නැති නිසා බල්බේ දැල් වෙන්නේ නැහැ. නේද? එහෙනම් කඩදාසි හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. මේ පැත්ත බලන්න කාසිය හරහා විදුලිය ගමන් කරන විදුලිය ගමන් කරනවා. ඔයනම් කාසිය හදලා තිබෙන්නේ යකඩ වලින්. නේද? යකඩ. හයි. කම්බි ඇණය ඊය රත් වෙලා. ඔව්. ෆෝන් එක රත් වෙලා. කම්බි ඇණය නොදැල්වේ. කම්බි ඇණය හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඈ නැහැ. ඔව් කම්බි ඇණය සමහර විට මේ ඒක යකඩ නෙවෙයි. ඒ ඇණය යකඩ වලින් හදපු එකක් නෙවෙයි. යතුරු නේද? පිත්තල වලින් පුතේ යතුරු හදලා යතුරු හදන්නේ නේ. යතුරු හරහා එනම් විදුලිය ගමන් කරන්නේ විදුලිය ගමන් කරන්නේ මොනවා හරහාද ගමන් නොකරන්නේ මොනවා හරහාද කියන එක. රයිට්. එහෙනම් අපි චුට්ටක් ඉන්න. හරි එහෙනම් මෙහෙම ලියා ගනිමු මේක හොඳේ. මේක ක්‍රියාකාරකම ක්‍රියාකාරකම එක මේ ගෙදරදී කරන්න ඕන මේවා.
ක්‍රියාකාරකම් එක මෙන්න මේවා ඕන මේ ඕන කරන දේවල් ඔයාලා ලියා ගන්න බල්බය වයර් කැබලි දෙකක් මකනය කඩදාසි කැබැල්ලා क्रियाकारकम තුන්වෙනි එකේ තියෙන්නේ මොකද්ද සර්? ඈ? තුන්වෙනි එකේ තියෙන්නේ මොකද්ද? මකණයක්. ඇඹුලුම් කටුවක්. කාසියක්. මෙන්න ක්‍රියාකාරකම් කරන විදිය මේන් එක බැගින් ගෙන බල්බය දැල්වීමට उत्साह धनाग्रय विनाग्रय දාන කියන්නේ එකතු කිරීමේ ලකුණ තිබෙන පැත්ත මේ අඩු කිරීමේ ලකුණ ලියා ගන්නද ඔය ඇඳ ගන්න ලියා ගන්න මේ ධනාග්‍රය තමයි මේ විදිහට තියෙන්නේ නේද ඔයාලා දන්නවා ඇති right දැන් ඔයාලා මොකද කරන්නේ බල්බය ඔව් මෙතන බල්බය තබනවා එතකොට ඉඳ මාදි ඔයාල මේ මේ ඉස්සල මේ ටික ලියා ගන්නවා ඊට පස්සේ අපි මෙතන යටින් අඳින්න ඒ ටික ලියලා ඉවරයි සර් ආ මේ ටික ලියලා ඉවරයි ලියලා ඉවරයි සර් හරි යට ටික හරි මම මේ හරිය අඳින්නම් හරි මෙන්න වියලි කෝෂය
ආවියලි කෝෂේ ධනාග්‍රය ඍණාග්‍රය නේද? බල්බය තියෙනවා බල්බේ તો ආ දන්නවා අග්‍ර දෙකක් තියෙනවා ඔව් මෙතන තියෙන්නේ යම අග්‍රය මෙතන තියෙනවා ලෝහමය පොපුවක් නේද? right දැන් වයර් දෙක ඔව් මේ විදිහට එක වයර් එකක් ලෝහමය පොපුවට සම්බන්ධ කරනවා අනිත් වයරය යම් අග්‍රයට සම්බන්ධ කරනවා. ඔව් දැන් මේ අවස්ථාවේදී නම් බල්බේ දැල් වෙනවා. ඒ මොකද? කෙලින්ම නේද? ඇහෙනවා. ඔව් විදියට නැවතුනා ති. ඔව් මෙතන නැවතුනාම තමයි ඔව් මෙතන මේන් එක එක තියලා බලන්නේ. මොකද පළවෙනි එක ඔයාලා තියන්න ඕන පුතේ මකන කැබැල්ල. ඔව් මෙතන තියන්න ඕන මොකද්ද? මකන කැබැල්ල හරහා විදුලිය ගමන් කරනවාද කියලා බලන්නේ අපි. එතකොට මෙතන මකන කැබැල්ල හරහා මේ විදියට විදුලිය ගමන් කරනවාද? නෑ සර්. ඔව් මේ තියෙන්නේ මොකද්ද? මෙතන නම් කරගනිමු අපි. මකන කැබැල්ල. මකනය දැන් මේ අවස්ථාවේදී විදුලිය ගමන් කරනවා නම් බල්බේ දැල් වෙන්න ඕන. නමුත් බල්බේ දැල් වෙන්නේ නැහැ නේද? රබර් හරහා එහෙනම් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඉතින් මේ විදියට දෙවනුව තියන්න අර දෙවනියට අපි ලිව්වේ දැන් මේක කරලා බලන්න ඕන ගෙදරදී. දැන් මේ බෝඩ් එකේ ඇඳට ඔයාලා පොතේ ඇඳට වැඩක් නැහැ. පැහැදිලිද? මේක කරලා බලන්න ඕන. වයර් පාඩ පැහැදිලිවම තේරෙන්නේ කොහොමද බල්බේ දැල්වෙන්නේ සහ නොදැල්වෙන්නේ කොහොමද කියලා. නේද? එහෙම නැත්තම් මේක මම දැන් බෝඩ් එකේ ඇඳට වැඩක් නැහැ. හොඳේ. හරි. ඔයාලා තැඳ ගන්න ඕන. කරලා බලන්න තමයි මේක තියෙන්නේ. ඊළඟ කඩදාසි කැබල් අරන් මේ දෙපැත්ත සම්බන්ධ කරලා බලන්න. දැල්වෙනවද නැද්ද කියලා. ඊළඟට ඇමුණු කටුවක් අරන් සම්බන්ධ කරලා බලන්න. ඊළඟට කාසියක් අරගෙන දෙපැත්ත තියලා බලන්න. මකණේ තිබෙන තැනට කාසියක් තියන්න. නේද? ඊට පස්සේ කාසිය අයින් කරලා යකඩණයක් තියලා බලන්න. ඊළඟට යතුරුක් තියලා බලන්න. යතුරු වර්ග කීපයක් තියෙනවා. ඒ යකඩ වලින් හදපු යතුරුත් තියෙනවා දැන්. නේද? පිත්තල යතුරුත් තියෙනවා. ඒ දෙකම තියලා බලන්න. right. ඇලුමිනියම් තියලා බලන්න. නේ? ඇලුමිනියම් පක් කැවෙල්ල. තව තව දේවල් තියලා බලන්න. ඉතින් එතකොට පුතේ ඔයාලට සාර්ථකව බල්බය දල්වා ගන්න නම් මොන වගේ දේවල්ද සම්බන්ධ කරන්න ඕන කියලා එතෙන්දි පැහැදිලි වෙනවා. පැහැදිලිද? right මේකට යටින් ඔයාලා දැන් මේක මම මේ උදාහරණය ඇන්දට මේක කරලා බලන්න ඕන වතුනේ. අනිත් ඒවා අඳින්න එපා. පැහැදිලිද? right මේක යටින් වෙන්න මේ වගේ පොඩි කටහරක් අපි දාලා වගුවක් වගේ බල්බය සාර්ථකව දැල්ුමේ බල්බය සාර්ථකව දල්වා ගත නැත් තුටකින් එක පොඩ වෙනස් කරමු. බල්බය දැල්ුනේ
කුමන ද්‍රව්‍ය තැබූ විටද එක දෙක තුන හතර පහ හය හතක් වගේ දාගන්නම් මොන මොන ඒවා තැබුවාමද බල්බේ දැල්ලුනේ දැන් අපිට එකක් හිතලා ලියන්න පුළුවන් යකඩ ඇණය නේද ඒක නම් හිතලා ලියන්න පුළුවන් අනිත් ඒවා ඔයාලා කරලම් බලන්න වෙනවා කරලම් බලන්න टॉर्च बल्ब एलईडी बल्ब कमक नहीं एलईडी बल्ब कमक नहीं टॉर्च बल्ब एलईडी बल्ब वायर केबल होयागा बैटरी केबल सोयागा सर हाथाक ने अंक हाथाक ने इधर दागने क्यों है? अंक हाथाक इधर दागन। ඉවරයි සර් හරි හොඳයි මේ මොකද තියෙන්නේ ටෝච් එක ඔව් ඔයාලා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නේද මේක සිංහල නම මොකද්ද විදුලි පන්දමක් නේද සයිඩ් මේ විදුලි පන්දමේ බලන්න මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති මේ තියෙන ස්විච් එක නේද දැන් දැල්වෙන්නේ නැහැ නේද දැන් දැල්වෙන්නේ නැහැ නේද මේ ස්විච් එක දැම්මට පස්සේ තමයි විදුලි පන්දම දැල්වෙන්නේ පැහැදිලිද විදුලි පන්දම දැල්වෙන්නේ ස්විච් එක දැම්මට පස්සේ දැන් ස්විච් එක මේ ඕෆ් කරන්නත් පුළුවන් දාල්වන්නත් පුළුවන් ඉතින් මේ ස්විච් එකේ මොකද කරන්නේ දැන් ඔයාලා පැහැදිලිද මේ විදුලි පන්දමේ ඇතුලේ බල්බයක් තියෙනවා නේද මේ බල්බය අර විදියටම වයර් වලින් සම්බන්ධ කරලා තියෙන දෙපැත්ත නේ යමග්‍රයයි ඊට පස්සේ බල්බයේ තිබෙන ලෝහමය වැස්මයි ඒ දෙකට සම්බන්ධ වෙලා ඇති වයරයක් ඒ වයරය විදුලි පන්දමේ තියෙනවා මේ මේ බැටරි බැටරිය හරහා ගිහිල්ලා නේද ස්විචේකුත් තියෙනවා මේ ස්විචේ හරහාත් යන්න ඕනේ එහෙනම් නේද ස්විචේ ගාව ඇත්තේ මේ වගේ එකක් වෙන්නේ නැති මේ
පැහැදිලිද? මකරයක් නෙමෙයි. මේක එක පාරකට සම්බන්ධ වෙනවා නේද? සම්බන්ධ වුණාට පස්සේ බල්බේ දැල් වෙනවා. සම්බන්ධේ නැති වුණාම බල්බේ දැල් වෙන්නේ නැද්ද? ඔව් ඒක ඔයාලට පැහැදිලිනේ. ඒක තියෙනවා. ඒක තමයි. අපි එහෙනම් අලුත් මාතෘකාවක් ලියාගනිමු. සේමන් ටෝච් බල්බේ පත්තු කරා. ආහා. ඔව්. කවුද පත්තු කරේ? චානුලි. ආ චානුලි බලමු එහෙනම්. टॉर्च बल्ब में पास करा हम दे वायर केबल को आन हरि तानी वाय एक वायर केबल लेकिन हम दे दाई दिसुनी पढ़ना वाला वायर वाके अब ती आगे नहीं ने पास करना वाले කාසියක් කරහානේ ඔව් දැල් වෙනවද දැල් වෙනව නේද ඔව් කාසිය හරහා දැල් වෙන හොඳයි ඔය කරන්නේ කට්ටිය මේ විදිහට ඒ කාසිය වෙනුවට වෙන වෙනම මේ තියලා බලන්න හොඳද වෙන වෙනම තියලා බලන්න හයි ඊළඟට මම මේ දැන් කියන්න හැදුවේ අපි අලුත් මාතෘකාවක් කියමු. ස්විචයක් නිර්මාණය කරමු. නැත්තම් අපි කියනවා බල්බයක් නේද අවශ්‍ය අවස්ථාවවලදී දල්වා ගන්න ස්විචයක්. අපි ස්විච් එක කියලා කියනෝ නේද? ස්විචයක් නිර්මාණය කරගන්න. स्विचया निर्माण कर गानीमु मैंने एक उगना देवा मैं क्रियाकार का मैं देख ऑर्नामेंटल लियान बोलवा क्रियाकार का मैं देख मैंने आवाज़ से देवा एमुनो काटुआ एमुनो काटुआ कौन ड्रॉविंगला ඊළඟට කුඩා මිටියක් කුඩා මිටියක් කොහොන මොකටද මේ ඇනවලට තට්ටු කරලා නේද හදාගන්න ඊළඟට
ඊට පස්සේ අර ඇමුණු කටුව ඔයාලා දන්නවා ඇති ඇමුණු කටුව නේද? ඔව් මෙන්න මේ හැඩයෙන් තියෙන්නේ. වයර් ඕන මම නිල් පාටින් පෙන්නන්නේ වයර් හොඳේ මේ ටින්ටර් සැනේට වයර් එකක් සම්බන්ධ වෙන කම්බියක් ඔව් වයරයක් මේකට සම්බන්ධ වෙන වයරයක් පැහැදිලිද සර් මේ වේවන්න ඕනේ ඔව් මේකත් දැන් අඳින්න අපි අඳිමු දැන් මේ වෙලාවේ නම් මෙතන දැන් ඔයාලට පේනවා මේ ටින්ටර් සැනය නේද ටින්ටර් සැනයට උඩින් තමයි මේ ඇමුණුම් කටුව සම්බන්ධ වෙලා තියෙන්නේ දැන් මෙතන සොලවන්න පුළුවන් එහෙට මෙහෙට යවන්න පුළුවන් මෙතන මෙතන මෙතනත් කැරකෙන විදිහට හදලා තියෙන්නේ නේද මේක කැරකවෙනවා දැන් බලන්න මෙන්න මේ අවස්ථාව අපි අවස්ථා දෙකක් ඇඳ ගන්න වෙනවා මෙන්න දෙවෙනි අවස්ථාව මේ එකම එකයි අපි හදන්නේ හරිද ඔව් දෙවෙනි අවස්ථාවේ මෙන්න මෙහෙම තියෙනු එකක් අපි අඳින්න ඔව් මේ තියෙන ඇමුණුම් කටුව ඒ ඇමුණුම් කටුව මේ අර ටින්ටර් සැනය එහෙම නැත්නම් ඩ්‍රෝවින් පින් එක और चूटक वेरदुना और मैं अवस्था आई थी पुते मैं चुप मेकर आ දැන් මේ ටින්ටර් සැනය මෙතන ගහගෙන තිබුණේ නේද? මෙන්න ටින්ටර් සැනය වයර් එක මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පැත්තත් වයර් එක සම්බන්ධ වෙලා. දැන් ඔන්න දෙවෙනි අවස්ථාව. ඔව් දැන් මට කියන්න ස්විච් එක දාලා තියෙන්නේ ස්විචය සම්බන්ධ වෙලා තියෙන්නේ පළවෙනි අවස්ථාවේද දෙවෙනි අවස්ථාවේද? පළවෙනි අවස්ථාවේ. පළවෙනි අවස්ථාවේදී. දෙවෙනි අවස්ථාවේදී ස්විචය කරන්ට් එක එනවද දැන් සිටිය හරහා නැහැ ඕන නැහැ මේක ගෑවෙන්නේ නේද අපි මේ හරිය තමයි නේද ඔය දැන් මේක පහල පහලට දැම්මම තමයි පළවෙනි අවස්ථාව එන්නේ නේද තේරුණාද ඒක මේ ස්විචය පහලට මේක මෙහෙම අරගෙන මේ ටින්ටර් සැනේට ගාවන. ගෑවුවට පස්සේ විදුලිය මේක හරහා ගමන් කරනවා. ඉතින් මේ දෙපැත්ත සම්බන්ධ වෙන්න ඕනේ. මේක තව තියෙනවා නේද? මේක ස්විච් එකක් විතරයි. නේ? මේක ඉතින් වීරි කෝෂයට බල්බ් වලට සම්බන්ධ වෙන්න. ඔයාටත් පුළුවන් ඔය මේ විදියට ස්විච් එක හදලා බලන්න. හොඳයි. ස්විච් එකක් හදලා එදක ඇඳ ගන්න අවස්ථා දෙක සර් මේ නයි වීඩියෝ එවන්න ඕනේ ෆොටෝ එවන්න වීඩියෝ නැහැ